ලස්සන කියන්නේ වාසනාව නිසා ලැබෙන දෙයක් කියලා කියන්න පුළුවන්. මොකද කෙනෙක්ගේ ලස්සනට පුළුවන් දුප්පත්ව ඉපදිලා ඉන්න කෙනෙක් පෝසත් කරන්න. අද වෙනකොට හොලිවුඩ් බොලිවුඩ් තිර ලස්සන කරන බොහෝමයක් නළු නිළියන් ලස්සන නිසාම සල්ලි ගස් හොල්ලන අය බවට පත් වෙලා ඉන්නවා කියලා කිව්වොත් ඒක කිසිම වැරද්දක් නැහැ. කොහොම වුණත් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකේ ඉන්න ලස්සනම තරුණියන් දහ දෙනා ගැන සහ ලෝකේ ඉන්න කඩවසම්ම තරුණියන් දහ දෙනා ගැනයි. මේ ලැස්තුවේ 10 වෙනි ස්ථානයේ තමයි මේ තරුණිය හිමි කරගන්නේ. ඉතාමත්ම ලස්සන ගායිකාවක් වගේම නිළියක් විදියට මේ ලෝකයේ පුරාම ප්‍රසිද්ධයි. ලස්සන බොහෝ දෙනෙකුගේ හිත අවලස්සනයි කියලා කිව්වට බොහෝ දෙනෙක් පවසන විදියට නම් මෙයාගේ රූපය වගේම හිතත් ලස්සනයි. ලස්සන වගේම තමයි මෙයා අය කරන ගානක් ටිකක් වැඩි. ලෝකේ ඉන්න වැඩිම ගානක් අය කරන ගායිකාවක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. බටහිර රටවල්වල ප්‍රේක්ෂකයන් වගේම ශ්‍රී ලංකාවෙත් බොහෝ දෙනෙක් හිතින් විතරක් පෙම් කරපු කෙනෙක් තමයි මේ ඔබ දකින්නේ. හැරි පොටර් චිත්‍රපටිය බැලුවනම් ඔයාට මෙයාව අමතක වෙන්න විදියක් නැහැ. හැරි පොටර් චිත්‍රපටියේ හර්මයිනීගේ චරිතය ලේසියෙන් අමතක කරන්න පුළුවන් චරිතයක් නෙවෙයි. ඒ වගේම තමයි බොහෝමයක් කාන්තා සංවිධාන මෙහෙවන ප්‍රබල චරිතයක් විදියට එමා වොට්සන් හඳුන්වන්න පුළුවන්. ස්ත්‍රීන්ට පුරුෂයන්ට වගේම සම අයිතිවාසිකම් තිබිය යුතු බවට විශ්වාස කරන ඇය ඒ වෙනුවෙන් සටන් කරනවා. ලස්සනම තරුණියන් ලැස්තුවේ 8 වෙනි ස්ථානයේ හිටියත් ලස්සනම ඇස් තියෙන තරුණියන් ලැස්තුවේ මෙයා ඉන්නේ 5 වෙනි ස්ථානයේ. ඒ වගේම ලස්සනම හකු පිහිටලා තින්නෙත් මෙයාට කියලා තමයි සඳහන් වෙන්නේ. තුර්කි නිලියක් වන මෙයාගේ හිනාවට වශී නොවන කෙනෙක් නැහැ. ඒ තරමටම මෙයාගේ හිනාව ලස්සනයි. ඊට අමතරව මෙයා උගත් බුද්ධිමත් තරුණියක්. ඉංග්‍රීසි, තුර්කි, ජර්මන්, ඉස්පාඤ්ඤ කියන භාෂා 4ම කතා කිරීමේ හැකියාව මෙයාට තියෙනවා. ට්වයිලයිට් චිත්‍රපටිය බැලුවා නම් ඔයාට මෙයාව කිසිම දවසක අමතක කරන්න බෑ. ඇය නිරූපිකාවක් වගේම අධ්‍යක්ෂකවරියක් විදියටත් කටයුතු කරනවා. ඒ වගේම තමයි පින් වැඩ කරන්නත් මෙයා ගොඩක් කැමතියි කියලා තමයි සඳහන් වෙන්නේ. බොහෝ දෙනෙක් සෙලේනා ගෝමස්ව හඳුන්වන්නේ පණ පිටින් ඉන්න සුරංගනාවියක් විදියට. චිත්‍රපටි නිළියක් විදියට මෑ ලෝකය පුරාම ප්‍රසිද්ධයක් කුසලනවා. ඒ වගේම තමයි ගායිකාවක් ලෙසත් නිෂ්පාදකවරියක් ලෙසත් ඇය ලෝකය පුරා ඉතාමත්ම ප්‍රසිද්ධත්වයක් කුසලනවා. ලංකාවින්න බොහෝ දෙනෙක් මෙයාව හඳුනනවා. මොකද මෙයා ඉන්දියානු නිළියක්. ලංකාවේ බොහෝමයක් දෙනා හින්දි චිත්‍රපටි බලන නිසා මෙයාව නොදැනෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ වගේම තමයි ඇය ගායිකාවක් විදියට සහ චිත්‍රපටි නිෂ්පාදකවරියක් විදියට ප්‍රසිද්ධියක් උසුලනවා. 2000 වර්ෂයේදී මිස් වර්ල්ඩ් වීමටත් ප්‍රියංකා චොප්‍රාට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඇයත් පින් කටයුතු සඳහා ඉතාමත්ම ලැදිකමක් දක්වනවා. දුප්පත් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සෞඛ්‍ය කටයුතු වලට උදව් කරන සංවිධානයක්ද ඇය විසින් පවත්වාගෙන යනවා. මේ ඔබ දකින්නෙත් ඉන්දියානු නිළියක්. වැඩිම මුදලක් අය කරන බොලිවුඩ් නිළිය විදියට මෙයාව හඳුන්වන්න පුළුවන්. දීපිකා පදුගෝන්ගේ තිබෙන ලස්සන නිසාම අද වෙනකොට හොලිවුඩ් චිත්‍රපටිවලිනුත් ආරාධනා ලැබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ඔබ දකින්නේ ගොඩක් ජනප්‍රිය දකුණු කොරියානු ගායිකාවක්. මෙයාගේ ලස්සන නිසාම මෙයාට චීන චිත්‍රපටිවල රඟපාන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ඇයට ගොඩාක් අහිංසක මුහුණක් පිහිටලා තිබෙනවා. ඉතින් මෙයත් ලෝකයේ ඉතාමත්ම ලස්සන තරුණියන්ගේ ලැයිස්තුවට එකතු වෙනවා. මේ ඔබ දකින තරුණිය පිලිපීන ඇමරිකානු නිළියක්. විකට ඇමරිකානු රූපවාහිනී කතාමාලාවක් කරා ජනප්‍රිය වුණු ඇය අද වෙනකොට ඉහළම ආදායමක් ලබන නිළියක් විදියට ප්‍රසිද්ධ වෙලා ඉන්නවා. විලාසිතාවලට උනන්දු වන ඇය විලාසිතා සංගරාවල මුල් පිටුවට පෙනී සිටමින් ඉතාමත්ම අධික මුදලක් උපයා ගන්නවා. මෙයා තුර්කි නිළියක් විදියට තමයි ලෝකය පුරා ප්‍රසිද්ධ වෙන්නේ. ලෝකේ ඉන්න ලස්සනම තරුණිය විදියට ප්‍රසිද්ධ වෙලා ඉන්නේ මෙයා තමයි. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ලස්සනම නිළියෝ ඉන්නේ ඇමරිකාවේ සහ ඉන්දියාවේ විතරයි කියලා. ඒ හොලිවුඩ් සහ බොලිවුඩ් නිසාවෙන්. කොහොම වුණත් මේ තරුණිය මෝස්තර නිරූපිකාවක් විදියටත් කටයුතු කරනවා. පළමුවෙන්ම සුළු වෙළඳ දැන්වීම් වලට පෙනී සිටියත් පසු කාලයේදී ඉතාමත්ම ජනප්‍රිය නිළියක් බවට පත්වීමට ඇයට හැකියාව ලැබෙනවා. ඉතින් දැන් අපි කතා කරන්නේ ලෝකේ ඉන්න කඩවසම්ම තරුණියන් 10 දෙනා ගැනයි. ට්වයිලයිට් චිත්‍රපටිය බලලා තියෙනවා නම් ඔයාට මෙයාව කොහොමටවත් අමතක වෙන්න විදියක් නැහැ. මොකද ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නේ මොහු විසින්. මොහු නමින් රොබර්ට් පැටින්සන්. මේ චිත්‍රපටයෙන් පස්සෙ ලෝකේ පුරා ඉන්න ගොඩක් තරුණියන්ගේ සිහින කුමාරයා බවට මොහු පත් වෙනවා. නිළියන් කිහිප දෙනෙක් සමග පෙම් සම්බන්ධතා පැවැත්තුවත් මොහු 2015 වර්ෂයේදී විවාහ වෙනවා. නමුත් ඒ විවාහය පැවතුනේ 2017 වර්ෂයේ වෙනකම් පමණයි. ඔහුට ඒක කම්පනයක් වුණාට ලෝකේ පුරාම ඉන්න තරුණියන්ට ඒක ඉතාමත්ම ලොකු සතුටක් බවට පත් වෙනවා.
මේ ඔබ දකින රංගන ශිල්පියා ගැන නොදන්නවා නම් ඒ හොලිවුඩ් චිත්‍රපටි බලන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ. ඉතාමත්ම දක්ෂ නළුවෙක් වන මොහු සම්මාන රාශියක් ලබා ගන්නවා. දැනට වයස අවුරුදු 56ක් පමණ වුණත් මොහුගේ කඩව සම්භවය නම් කිසිම අඩුවක් වෙලා නැහැ. බොහෝමයක් තරුණයන් මොහුගේ ඇස් දෙකට සහ ගැඹුරු කටහඬට වශී වෙනවා. මේ ඔබ දකින්නේ ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක්. බොහෝමයක් තරුණයන් කැමති වෙන්නේ මොහුගේ නිල් පාට ඇස් දෙකට සහ ලස්සන හිනාවටයි. කොහොම වුණත් කාලයක් පුරාවටම අංක එකේ කඩව සම්ම තරුණයාගේ ලිස්ට් එකේ ප්‍රථම ස්ථානයේ දිනාගෙන හිටියේ මොහු තමයි. ඒ විතරක් නෙවෙයි 2011 වර්ෂයේදී ලෝකයේ සරාගීම මිනිසාට ලැබෙන තැන හිමි වෙන්නෙත් මොහුටයි. සුපර්මෑන්ගේ ෆිල්ම් සීරිස් එක බැලුවා නම් ඔයාට මෙයාව අමතක වෙන්න කිසිම විදියක් නැහැ. ඒ විතරක් නෙවෙයි අලුත්ම මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටියෙත් මොහු රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. මීට අමතරව ඉදිරියේදී ෂර්ලොක් හෝම් විදියටත් රංගනයෙන් දායක වෙන්න ඉන්න මොහු තරුණයන් පිස්සු වට්ටපු නළුවෙක් විදියට හඳුන්වන්න පුළුවන්. කොහොමුණත් මේ කතා කරන ලැයිස්තුවේ ඉන්න සමහර චරිත බොහොමයක් රටවල්වල මිනිස්සු දන්නේවත් නැහැ. නමුත් මේ අපි කතා කරන නම නම් ලෝකය පුරාම ප්‍රසිද්ධයි. මේ නම තමයි ඩේවිඩ් බෙකම්. ලෝකයේ පුරා ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයෙක් වන මොහුව වෙළඳ දැන්වීම් වලින්ද බලා ගන්නට පුළුවන්. කොහොම වුණත් ඩේවිඩ් බෙකම්ට මේ ලැයිස්තුවේ 6 වෙනි ස්ථානය හිමි වෙලා තියෙනවා. මේ ඔබ දකින්නේ ලෝකයේ ඉන්න කඩව සම්ම තාත්තා විදියට හඳුන්වන පුද්ගලයායි. 2015 වර්ෂයේදී විවාහ වන මොහු පුංචි දරුවෙක් සමග ඉතාමත්ම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා. කොහොම වුණත් වැම්පයර් ඩයරිස් කියන කතාමාලාව නිසා තමයි මොහු ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙන්නේ. මේ ඔබ දකින තරුණයා ගැන නම් අපි මීට කලින් වීඩියෝ එකකිනුත් කතා කරා. ලස්සන වැඩි නිසාම තමන්ගේ රටින් පිටුවහල් වෙන්න සිද්ධ වුණේ මේ තරුණයාට තමයි. ටෙලිනාට්‍ය වලට පෙනී සිටියත් මොහු ගොඩක් ජනප්‍රිය වෙන්නේ කවියෙක් විදියට. කැප්ටන් ඇමරිකා චිත්‍රපටිය ඔයා බැලුවා නම් මෙයාව අමතක වෙන්න කිසිම විදියක් නැහැ. කැප්ටන් ඇමරිකා බැලුවේ නැතත් මාවල් වීරෝ සියලුම දෙනා වගේ එකට ඉන්න ඇවෙන්ජර්ස් චිත්‍රපටිය ඔයාට අමතක වෙන්න විදියක් නැහැ. බොහෝමයක් ජනතාව පිස්සුවෙන් වගේ ආදරය කරන කෙනෙක් විදියට මෙයාව හඳුන්වන්න පුළුවන්. ලෝකයේ කඩව සම්ම තරුණයාගේ ලැයිස්තුවේ 2 වෙනි ස්ථානයට තරුණයන් දෙදෙනෙක් තේරිලා ඉන්නවා. මේ දෙදෙනාම ඉතාමත්ම කඩවසම් තරුණයන් දෙදෙනෙක්. ටොම් ක්‍රූස් කියන්නේ ලෝකෙ ඉන්න ජනප්‍රියම හොලිවුඩ් තරුවක්. ඒ වගේම කිම් ටේ හියුන් කියන්නේ කොරියානු ගායකයෙක් වගේම නළුවෙක්. ලංකාවේ ජීවත් වන බොහෝමයක් පිරිස පවා මොවුන්ගේ ප්‍රේක්ෂකයන් බවට පත්වෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි කතා කරන්නේ ලෝකේ ඉන්න කඩව සම්ම තරුණයා ගැන. ඉතින් මේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තියෙන්නේ ඉන්දියානු බොලිවුඩ් නළුවෙක් විදියට ලෝකයේ පුරාම ප්‍රසිද්ධ වුණු රිතික් රෝෂන්. නළුවෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙක් ලෙසත් මෙයා ඉතාමත්ම ප්‍රසිද්ධයි. කඩවසම් තරුණයෙක්ට තියෙන්න ඕන සියලුම දේවල් පිහිටලා තියෙන නිසා තමයි මොහු පළමු ස්ථානයට පත් වෙන්නේ. කොහොම වුණත් මේ අපි කතා කරපු ලැයිස්තුව අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙන්න පුළුවන්. ඉතින් ලබන අවුරුද්දේ සමහර චරිත එහා මෙහා වෙද්දී සමහර චරිත ලැයිස්තුවෙන් ඉවත් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් අලුතින් නම් මේ ලැයිස්තුවට එකතු වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් මේ හා සම්බන්ධව ඔබ හිතන දේ කුමක්ද? ඒ ගැනත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට සමුගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.